අපි නැවැත්තුවේ දෙවෙනි කොටසේ C කොටසින් C ගානෙන් නැවැත්තුවේ ඊට පස්සේ අපි යනවා D කියන ගානට එතනදී වාර තේරෙනවා X මෙතනදීත් වාර තියෙනවා මෙතන බලයක බලය පැහැදිලිව පේනවා මම වාට කිව්ව කලින් බලයකට තවත් බලයක් තියෙනවා එතකොට එතනදී බල දෙක ගුණ වෙනවා කියලාත් මම වාට කිව්වා එහෙනම් මෙන්න මෙහෙම මෙතන දෙවරක් තුන ආකාරයට මේක ගුණ විය යුතුයි හරි එතකොට මම පැත්තකින් මේක ලිව්වොත් එහෙම එහෙනම් අපිට හම්බ වෙනවා x වල මෙන්න මේ දෙවෙනි පියවර අනිවාර්යෙන් ඔයාලා ලියන්න ඕනේ මොකද බලයක බලය තීද්දී එම්ම දර්ශක ගුණ වේ කියන නීතියට ලකුණු හම්බ වෙනවා ඔය විදිහට x වල දෙවරක් තුන සහ x වල දෙක දැන් ඊළඟ පියවරෙන් ඇත්තටම ඔයා කරන්න ඕනේ මොකද්ද ඔය දෙවරක් තුන කියන උත්තරය සුළු කරලා දාන එකයි x වල 6 ගුණ කිරීම x වල 2 එතනින් එහාට අපිට තේරෙනවා x වල එහෙනම් 6 එකතු කිරීම 2 තමයි මෙතනදී තියන්නේ ඇයි ගුණ කිරීමේදී සමාන පාද තියෙනවා නම් එම දර්ශක අපිට එකතු කරන්න පුළුවන් නිසා එතකොට අපේ උත්තරය හම් වෙනවා x වල 8 වෙනි බලය මේ x මොකද්ද කියලා දන්නවා නම් අපිට මේ ලාය අගේ සොයන්නත් පුළුවන් විහිදුවාලියලා ගුණ කරලා ඊට පස්සේ අපි යනවා ඊළඟ e ගානට ළමයි ඔයාලා පුළුවන් නම් මේ ගණන් නවත්තලා වීඩියෝ එක පෝස්ට් කරලා පුළුවන් නම් හදලා ඊට පස්සේ චෙක් කරගත්තා නම් ඔයාලගේ උත්තරේ මම එහෙම රෙකමන්ඩ් කරනවා ඒක හොඳයි කියලා. දැන් මේ වරහන් සහිත ප්‍රකාශනයේ මෙන්න මේ එක්ස්ට්‍රාත් මේ බලය ආйти සහ මේ වයිටත් මේ බලය ආйти. එනිසා අපි දෙවන පියවරක් විදිහට අපි ලියනවා එනං x වල දෙවෙනි බලය සහ y වල දෙවෙනි බලය. ගුණ කිරීම ඇත්තම ළමයි කිසියම් සංඛ්‍යාවක මං කෝ ඕනම සංඛ්‍යාවක බිඳුවිනි බලය එකයි කියලා. එනිසා මේ x වල බිඳුව කියන එක සම්පූර්ණයෙන්ම සමාන වෙනවා එකට. එනිසා අපිට මෙතන එක දැම්මත් ඇති මේක තහදාන තව ක්‍රම තියෙනවා. හරි. ඒතර අපිට ඇත්තටම උත්තරේ හම්බෙන්නේ අවසානයේ ඕනෑම සංඛ්‍යාවක් එකෙන් ගුණනොත් ආයේ මේ උත්තරේම හම්බෙන නිසා xy වර්ග y වර්ග ගුණ කරාම එකෙන් අපිට හම්බ වෙනවා උත්තරේ x වර්ග y වර්ග. ඊට පස්සේ අපි යනවා මේකේ g කියන ගානට. g ගානේ වාර තේරෙනවා p වලට p අයින් කරන්න පුළුවන් නේ. මෙන්න මේ p මෙතන p වර්ගයක් නේ ඇත්තරම තියෙන්නේ. ඒතර වාර තේරෙනවා යටත් p වර්ගයක් තියෙනවා. කපලා දාන්නත් පුළුවන් අපිට. විභාගෙදි ලකුණු හම්බ වෙනවා ගැටලුවක් නැහැ. නැත්තම් දර්ශක විදිහට මෙතන උඩ p වර්ගයක් තියෙනවා යට p වර්ගයක් තියෙනවා. ඒ නිසා බෙදීමේදී දර්ශක දෙක අඩුවේ p වල දෙක අඩු කිරීම දෙක කොහොම දාලා p වල බිඳුව දාලා අවසානයේ එක එක වෙලා එක අයින් වල යන විදිහත් අපිට පෙන්වන්න පුළුවන්. ඒ නැත්තත් මෙතනදී උඩ p දෙකට යට p වර්ගයේ කැපුවාම ප්‍රශ්නයක් නැහැ. ගාන පොඩ්ඩක් කෙටි වෙන එක විතරයි වෙන්නේ. දෙවරක් 3 උත්තරේ 6යි. ඉතින් දෙයිනේ යටත් 6ක් තියෙනවනේ. ඒ නිසා ඇත්තටම ඒකත් අයින් වෙලා යනවා. පැහැදිලි වට නේද? එතකොට ඉතුරු වෙන්නේ ඇත්තටම මෙතන ගාන q පමණයි ඉතුරු වෙන්නේ. හරි. දෙවරක් 3 6 කියන එකට යටින් තියෙන 6 කැපිලා යනවා. රයිට්. ඊළඟට මෙතන තියෙනවා දෙකේ මේ එච්චෙනි ගානේ දෙකේ x වල ඍණ දෙකේ බලේ ගුණ කිරීම 5යි xy කියලා. ඇත්තටම මෙතන x වල බලේ 1යිනේ. y වල බලයත් 1යි. එතකොට අපිට දෙවරක් 5 කියන සංඛ්‍යා දෙක අපිට ගුණ කරන්න පුළුවන්. දෙවරක් 5 එන්නේ අපිට 10යි. එතකොට x වල ඍණ දෙක සහ x වල 1 මොකද අපි කළ යුත්තේ? ඒ දර්ශක දෙක. අපි ඒ දර්ශක දෙක එකතු කළ යුතුයි. ඍණ දෙක එකතු කිරීම 1 කියලා. ගුණ කිරීම y වල 1 බලයක් පැත්තකින් තියෙනවා. දැන් ආවට දෙනවා අපිට හැම වෙනව අවසානයේ ආයි 10යි x වල ඍණ 1 සහ y වල 1. දැන් ධන දර්ශක සහිතව තියන නිසා මේ පිළිතුර මෙන්න මේ x ඍණ 1 කියන කතාව පමණක් අපි ඉර යටට අරන් යනවා. දැන් අපිට හම්බ වෙනවා මොකද්ද? 10යි y උඩ තියෙද්දී අපි යටට අරන් යනවා x. මෙන්න අපේ උත්තරේ අවසානම උත්තරේ. හරි අවසානම උත්තරේ නැත්නම් ළමයි වාට ඒ ලකුණ අහිමි වෙලා යනවා. ඒ නිසා ධන දර්ශක සහිතව උත්තරයක් තියන්න ඔබ බලා ගන්න 11 වසරදී. රයිට් ඊළඟට අවසාන ගාන අපිට එතන තේරෙනවා 3 3 ඍණ 2 ඒ වරහනට ඒ 3ටත් අයිති එළියෙන් තියෙන ඍණ 2. ඊසේ ඒ වලත් තියෙන ඍණ 2. හරි. එතකොට ගුණ කිරීම 4 තියෙනවා. මෙතන ඒ වල දෙකේ බලයක් තියෙනවා. දැන් ගුණ කිරීමේදී දර්ශක දෙක එකතු වෙනවා නම් වාට තේරෙනවා මෙතන ඍණ 2 දම 2 වෙලා. දර්ශක දෙක එකතු වෙනවා නම් ඍණ 2 දම 2 වෙලා එතන ඒකත් අන්දරේ නැති වෙලා යනවා කියලා. වාට එක පෙන්වලා දෙන්න පුළුවන්. සහ මෙතනින් තියෙනවා b වර්ගයක්. ජටින් තිනවා 2යි a සහ ආයි b. දැන් වාර තියෙනවා යට එක b එකට මේ උඩ b අයින් කරන්න පුළුවන්.
මේ තුනේ ඍණ දෙක කියනක අපි ගමු ඉර යටට තුන් තුනේ දෙවෙනි බලය කියලා අපි ගමු 9යි කියලා ඍණ දෙක ධන දෙක වෙනවා 3 3 9 වෙනවා එතකොට මෙන්න මේ දෙකට පුළුවන් මෙන්න මේ හතරත් එක්ක අයින් මේ සුළු වෙලා එතන හතරට දෙකේව දෙකයි කියලා අයින් වෙනවා එතකොට මෙතන දෙකක් ඉතුරු වෙනවා උඩ දැන් A අකුරු දෙකත් අයින් වුණා B වර්ගයෙන් වර දෙනවා B වර්ගයේ උඩ තියෙනවා යට තියෙනවා B වල එකේ බලයක් මේ ඉතින් අපිට පුළුවන් බෙදී මෙදී දශක දෙක අඩුවේ නිසා 1 B 1ට එක හදාගන්න ඒ B එක එන්නේ ළමයි උඩ හරි අපේ අවසාන උත්තරය වෙන්නේ එතකොට ඔන්න ඔය විදිහට දෙකයි බී බෙදීම නමයි කියලා තමයි උත්තරේ වෙන්නේ. රයිට් ඊළඟට අපි යනවා ඊළඟ කොටසට. මම හිතනවා මේ මෙච්චර දුරකට ඔයාලට මේ කතා කරපු දේවල් තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකෙන් හරි ඒක දක්වන්න එහෙම නැත්නම් මගේ නම්බර් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා හැමතැනකම ඔයගේ නම්බර් එක ඔයාලා දකින්න පුළුවන් හැම වීඩියෝ එකම ඔයගේ ඉතින් ඕගොල්ලෝ ඕනෑම ප්‍රශ්නයක් ඕගොල්ලන්ට තියෙන සුළු කිරීමේ සම්බන්ධයක් හරි පේපර් එකක් සාකච්ඡා කරන්න ඔයාලට අවශ්‍යයි නම් හරි මට කියන්න කොහොම හරි දැනුම් දෙන නම්බර් එකට මට කතා කරන්න පුළුවන් ඔයාලා මගේ නම්බර් එක වැඩ කරනවා 077 031 1382 ඉතින් ඕනම ප්‍රශ්නයක් කියන්න මේ අවුරුද්දේ වාගේ තියෙන විභාගේ වාගොට දා ගන්න එක තමයි අපේ බලාපොරොත්තු. ඊට පස්සේ අපි යනවා මේ දර්ශකහලක් ගන්නක එක කියන කොටසේ තුන් පළවෙනිම පුනරීක්ෂණ අභ්‍යාසයේ තුන්වෙනි කොටසට. එතකොට ඒකේ තිනව මෙන්න මේ ඒ කියන ගානේ පළවෙනි ගානේ LG දැන් ඔයා දන්නව නේද LG කියන එක ඇත්තරම මේ LG කියන එකේ අදහස තමයි ඒකේ පාදය මොකයි කියන එකද? ඒකේ පාදය 10යි කියන එක. ලකු 10 පාදයට කියන එක. හරි? LG සමානයි අතරම ලකු 10 පාදයට. ඉතින් ඔය කෙටියෙන් තමයි අපි LG කියලා දාන්නේ. නමුත් අපිට ලකු ආවොත් එහෙම දෙකේ පාදයට වගේ දේවල්, ලකු 3 පාදයට වගේ ආවොත් අපිට එහෙම කෙටි ක්‍රම නැහැ ලියන්න. අපි අනිවාර්යෙන් LOG ලියන්න ඕනේ. නමුත් විශේෂයි ලකු 10 පාදයට ආවොත් අපි O අකුර නැති කරලා තමයි LG විතරයි ලියන්නේ. ඔන්න එහෙනම් ඒකත් ඔයා ඉගෙන ගත්තා. අපි එහෙනම් සාකච්ඡා කරමු මේ ඒ කියන ගාන කොහොමද හදන්නේ කියලා LG 25 එකතු කිරීම LG 4 දැන් මෙතනදීත් අර දාර්ශනික නීති වගේම ළඟින්ම යන කතාවක් තමයි තියෙන්නේ LG කියන අකුරු දෙක අපි එළියට ගත්තට පස්සේ වාර දෙනවා ඉලක්කම් දෙකක් ඉතුරු වෙනවා මොකද්ද අපි සාධකයක් කියලා හිතුවොත් LG කියන්නේ මේ දෙකටම LG තියෙන නිසා අපි ආ වෙලට නම් අපිට ලියත හැකි 25 එකතු කිරීම අතර නෙමෙයි හැබැයි දර්ශකවලදී අර එකතු කිරීමේ ಗುಣ කිරීමේදී දර්ශක එකතු වුණා වගේ මෙතනදී එකතු කිරීමේදී දර්ශක දෙක ಗುಣ කරන්න පුළුවන් අනිත් පැත්ත හරි එතකොට අපිට හම් වෙනවා LG 25 අර අතර කීයද 100යි LG 100 දැන් LG 100 කියනකට අගයක් කොහොමද අපි හොයාගන්නේ මම ළමයි මේ පැත්තට ගිහිල්ලා හදනවා මේ ගාන LG 100 කියන්නේ ඇත්තරම ලඝු 10 පාදයට 10 කීවෙනි බලයද දෙවෙනි බලයි රයිට් ලඝු 10 පාදෙට 10 දෙවෙනි බලයි මම ඒක පැහැදිලිව ලියන්නම් ඔයාලට ලඝු 10 පාදයට 10 දෙවෙනි බලය එතකොට මෙන්න මේ සෙට් එකම ඔයාලට තේරෙනවා නම් මෙන්න මෙතන පාදයේ සහ මේ ලඝු ගණකයේ පාදයේ සහ දර්ශකයේ පාදයේ සමාන වෙච්ච එකම අර ලඝු ගණකයේ තියෙන පාදයට 10 දර්ශකයේ තියෙන පාදයට මේ වෙලාවේ 10 එතකොට ඒ සමාන වුණු ගමන් ඒ ඔක්කොම එකක් වෙලා යනවා. හරි? ඒ කියන්නේ මම මේ පැත්තෙන් ලියනහල් දැන් ලඝු දෙකේ පාදයට 2 කිව්වොත් ඒක සමානයි 1යි. ලඝු 3 පාදයට 3 කිව්වොත් එහෙම ඒක සමානයි 1යි. හරි? හැබැයි දැන් මෙතන මේ දර්ශකය කියන එක අපිට ලොකු ඉලක්කමක් වෙලා මෙතන උත්තරේ හම්බ නැතර මේ බලේ එතන දින දර්ශකය තමයි අතරම උත්තරේ වෙන්නේ. නෑ ලඝු 10 පාදයට 10 කියන එක සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා අපිට එතන දින දර්ශකයේ උත්තරයක් විදිහට හම්බ වෙනවා 2යි කියලා. හරි මේ වගේ මෙතන දවට පැහැදිලිව වගේ වුණා නම් මම ආපහු නැවත ගණන් වලදී මේක මතක් කරලා දෙන්නම් ඔයාලට. හරි ඊළඟට B වල කියනවා මොකද්ද ලඝු මම පළවෙනි පියවර ලියන්න යන්නේ නැහැ ලඝු දෙකේ පාදර මම ගන්නවා මේ සංඛ්‍යා දෙකෙම එළියට. හරි
මේ සංඛ්‍යා දෙකෙන් ලඝු දෙකේ පාදලිකංග මම එලියට ගන්නවා. මෙන්න මේ කොටස මම ගන්නවා එලියට. හරි ඔන්න මම අරගෙන ලියලා තියෙනවා. ඉතින් අපිට අඩු කිරීම හතර කෙනෙක් අපිට ලියන්න පුළුවන් කොහොමයි කියලාද? අර දර්ශකවලදී අඩු කරා නම් මොකද්ද බෙදුනා නම් අඩු කරා වගේ දර්ශක දෙක මෙතනදී අඩු කරා නම් අපි බෙදන එක තමයි කරන්නේ. අපිට හම්බ වෙනවා මොකද්ද? LOG දෙකේ පාදයට 8ට 4 ගොඩවල් 2යි කියන. රයිට්. දැන් ඉතින් ඔයා දන්නවා මේකට උත්තරේ. මෙතන මේ මෙන්න මේ තියෙන දෙකට අදාළ දර්ශකයේ ගත්තොත් ඇත්තටම එකයිනේ. එහෙනම් ඔයාට දන්නවා ඔයා දන්නවා මේකේ උත්තරෙත් එහෙනම් මේ සම්පූර්ණ ටිකම එක වෙලා ගිහිල්ලා අර දර්ශකයේ තමයි උත්තරට එන්නේ. උත්තරේ එනවා 1. රයිට්. ඊළඟට අපි යනවා C කොටසට. ලඝු පහේ පාදයට 50, ලඝු පහේ පාදයට 2, අඩු කිරීම ලඝු පහේ පාදයට 4 තියෙනවා. ඉතින් ලඝු පහේ පාදයට කියන එක අපි මේ ප්‍රකාශ පද තුනෙන්ම එලියට අරගත්තොත් අපිට හම්බ වෙනවා මෙතන වාර දෙනවා 50යි 2යි එකතු කළා නිසා අපි මේ වරහන ඇතුලේ 50යි 2යි මොනවා ගන්නවද? 50යි 2යි අපි ගුණ කරනවා. රයිට්. එතකොට අඩු කිරීම 4ක් තියෙන නිසා අපි ඔය දෙකටම යටින් දානවා අඩු කිරීම 4 කියන. රයිට්. දැන් බලමු අපිට ලැබෙන උත්තරේ ලඝු LOG දැන් 2ව තිනවා 4ට 2ක්. එතකොට 50ට 2ව 50ට 2ව තිනවා 25. අපිට හම්බ වෙනවා ලඝු පහේ පාදයට 25 කියලා. දැන් ඔක තව අපි හැදුවොත් එහෙම අපි පහේ බලයක් විදිහට ලියා ගන්න තමයි බලන්න ඕනේ. දැන් ඇයි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්? ඇයි මේ ලඝු පහේ පාදයට තිනවනේ? එහෙනම් මේ වාර තියෙන 25ත් ඔයාලා ලියා ගන්න ඕනේ. යම්කිසි පහේ බලයක් විදිහට. පහේ කීවෙනි බලයද? 25 කියන්නේ 5තරක් 5 25යි. 5තරක් 5 තමයි 25 වෙන්නේ. ඒ නිසා පහේ දෙවෙනි බලය. දැන් ඔයාලට තේරෙනවා උත්තරය වෙන්නේ එහෙනම් මේ ඔක්කොම ටික එකක් වෙනවා කියලා මම කිව්වා ඔයාලට මතකයිද? උත්තරය එහෙනම් සමානයි 2යි. රයිට්. එහෙනම් අපි යනවා ඊළඟ ගානට. D. දැන් මුලදී තියෙනවා ලඝු A පාදයට කියලා තමයි තියෙන්නේ. ඒක මේ පද තුනේම අපිට දකින්න ලැබෙනවා. එහෙනම් අපි ලඝු A පාදයට ගමු එළියට. හරි. අරගෙන අපි ලියමු බලන්න. එතන තියෙනවා 5යි 4යි එතනදී එකතු කිරීමක් නිසා ඔයා දන්නවා දැන් වරහන් ඇතුළේදී අපි කරන්නේ ඒක මොනවා ගන්නවද? ගුණ කරනවා. රයිට්. අඩු කිරීම මෙන්න මෙතන දෙකක් තියෙන නිසා අපි දෙකෙන් මේක බෙදනවා. අවසානයේ උත්තරයක් හම්බ වෙනවා අපිට. ආයි අපිට පුළුවන් මෙතන කපන්න 4ට 2ව 2යි කියලා. 5තරක් 2 10යි කියලා. එතකොට ලඝු අපිට හම්බ වෙනවා A පාදයට උත්තරේ 10යි කියලා. ඉතින් මේ වෙලාවේ මේ A කියන්නේ මොකද්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඔය A කියන්නේ 10 එහෙම වුණා නම් මොකද කරන්නේ? උත්තරේ 1යි නේද? රයිට්. ලඝු 10 පාදයට 10 1යිනේ. ලඝු 10 පාදයට 10 1යිනේ. මේ ලායෙ මෙන්න මෙතන 10 කියන එක අපි දන්නේ නැහැ. ඒක VG අකුරක් බවට පත් වෙලා තියෙනවා. රයිට්. එහෙනම් අවසාන උත්තරේ තමයි වාර්මේ අපි මේ ඉර දෙකක් ගහලා තිබ්බේ. ඊළඟට ඊළඟ ගාන. එතන තියෙනවා ලඝු X පාදයට කියලා. ඉතින් අපි X දන්නේ නැහැ. නමුත් VG ප්‍රකාශන VG පද සහිත ගණන් වලදී X කියන එක නම් අපිට නැතුවම බෑ. මතක තියාගන්න x අමතක කරන්න එපා. ඔයාට වරදි x අමතක කරන්න නැතුව ඉන්න තාක් කල් වට හරියනවා. රයිට්. එහෙනම් log x කියන එක අපේ එලියට අරගෙන 4 එකතු කිරීම 12 නිසා දැන් ඔයා දන්නා මෙතන ලියන්න ඕනේ 4 ගුණ කිරීම 12 කියලා. එතකොට අඩු කිරීම 3ක් තියෙනවනේ මෙතන මේ. එහෙනම් බෙදීම 3යි කියලා අපි දානවා. රයිට්. ඊළඟට අපිට උත්තරය හම් වෙනවා log x පාදයට 12තරක් 4 කීයද? 48යි. ඒක බෙදීම 3 කියලා. මම මේ පැත්තෙන් ලියන්න. එතකොට අපිට හම් වෙනවා LOG X පාදයට කීයද? 10. 10. රයිට්. එහෙනම් අපි එහෙමම ඒක තමයි අපේ අවසාන උත්තරේ වෙන්නේ. මොකද අපි X දන්නේ නැති නිසා අපේ අවසාන උත්තරේ ලඝු X පාදයට 16 වෙනවා. ඊළඟට අවසානම ගානේ තුන්වෙනි කොටසේ LOG P පාදයට කියලා තමයි තියෙන්නේ. නම් මෙතනදී ලස්සන ප්‍රකාශනයක් අපිට හම්බ වෙනවා. VG සංකේතවලින් උත්තරය හම්බ වෙනවා.
ना एलो जी पी पाद एलिट गो तीन वाट हम मुखद ए बी मे एक मैंने दी दान ए बी बेदीम मुखद अडुक्रीम सी दीन सा बेदीम सी मेन आगे एलो जी पी पाद ए बी बेदीम सी मंगतना पेहदल कीला राइट थिंग आप कलिंग वीडियो शनिवार मोबाइल बलन मे लोको धनमकवाड गण बोलवांग एवत् कंटिन्यूअस्ली गमनता मेक यूट्यूब मैं डिस्क्रिप्शन दिखे कलिंग वीडियो सामान्य लिंक दानेट तात्विक संख्या पाठमे फल अभी मुलिंद अभ्यास सहकर सार्थक इवगे आट दी अभी देवी पाठम इवगे मम्मी पत्तुन तीन अभ्यास इवकम वर्तक सहकर बलपुर आट विभाग अद्दी लोक पास वगेम मानसिक विषय लोक शक्ति दैनिक मम्म विश्वास दिखे दिग्व मे बलवा दिन कम इलां सैट इलाट अभी मे दर्शक हाल गणकड़मे पुनरीक्षण कोटसे फलैन पुनरीक्षण कोटसे हम अभ्यास ताम पाठमेट अभी आवे वे हतर विनी प्रश्नटे आना प्रधान प्रश्नटे मुखद पहात दिन समीकरण विसंदी दीने मे विसंदने लघु अर्थ कीपे तीन दस अवसान पीवर अद्यान बलम साकच्चा वाल रईट ऐना मैं पटांग मिथन ए मुखद एलोजी पहेपादेट एक्समाई मुखद एलोजी पहेपादेट हतर एकतुकिरीम एलोजी पहेपादेट देख रईट तो मिथन दी ना मिथन इट मे विनवा की पोडक मेक विनम कोलेक दिखना हरी मट मेक बल पड़ी राइट एलोजी पहेपादेट एक्स समान एलोजी पहेपादेट अतर एकतु क्रीम एलोजी पहेपादेट देख कोमद मे मे वगे आकार गाना कृष्ण के लिए साक्षा कर मुदे मिथन दी एलोजी पहेपादेट की मे दिपत्यम सामान लगे दिपत्यम तीरने सा अभी पुडा के आगे नोम इलाक मिथन बल मेनमे मेनमे प्रकाशन दिखेट मनोहर दरअन पुल अंदे ओ अभी कलिंगाने गिनगत्ता एलोजी पहेपादेट गिनकलीट अरगत् थिंग अब हतर एकतु क्रीम दिखवेन वरहन दुड़ अम्मद हतर गुण क्रीम दिख गी रईट इतोट दीर सामान लगे दिपेम मे एलोजी पहाकन सैट इनो गुण क्रीम अक्टा इन मेतन गुणते अक्टे दिखेम इनसेवाट मे कपल दुड़वा मेहमत दिपेम एलोजी पहा पादे बेदू सिद्धवे कपल आने के तम अब उत्तरे हमें एक्स मैं कि हतर वर दिख अटाई कील रईट मंगिता आटे पेहदल विनती गील रईट ईलंगट दिवी गाणती है अभी एक कोलेक मंदी मुने एक मुखद एलोजी पहापादेट हतर अडुकिरीम एलोजी पहापादेट देख समानाय एलोजी पहेपादेट एक्स कियला राइट दें मेतन तीहना अभी बलू अदान मुखदराने दिन मेतन एलोजी पहेपादेट मे दिखटम होदुनिसा अभी गन्ना हतर अडुक्रीम दिख कीन वेनुट हतर बेदीम दिख कीला समानाय एलोजी पहेपादेट एक्स इति मुखोवेन एलोजी पहाट एलोजी पहा अंगलागी इल्ला अवसाने हम बोयनो हतर बेदीम देख गयाने देखाई एक समानाई एक्स्ट अत्रम थी मे सेम मे देख मे का एक समान देख की वत्ते का देख समान एक्स की वत्ते का राइट इतर मित्र मन उत्तर इबत्तो अटे भाग लखन हम बेनो हरे मे देखें एकत मतक दिया गन्न इलागट आप यानवा मुकद्द कोटस आपे एलोजी मैं सी सी गाने में कथा कर रहा हूँ एलोजी ए पादेट देख
එකතු කිරීම log a පාදයට x සමානයි log a පාදයට 10 right එතනදී තවට දෙනවා log a පාදයෙන් අපිට එලියට අර ගන්න පුළුවන් අපි ලියන්න පුළුවන් බලන්න තු වරහන් ඇතුලේ දෙක ගුණ කිරීම x 2x කියලා සමානයි log a පාදයට 10 දැන් මෙතනදී මොකද වෙන්නේ log a කියන එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා අපිට හම්බ වෙනවා 2x 10 කියලා දැන් මේ ගණන් එන්න එන්න රසවත් වෙනවා යාට හරි දෙපැත්තම දෙකෙන් බෙදුවාම ඔයාලට හම්බ වෙනවා 2ට 2 අයින් වෙලා කියලා x 5 කියලා right මං හිතනවා පැහැදිලි කියලා මේ වැඩේ ඊළඟට d හරි පුනරීක්ෂණ අභ්‍යාසයේ 4 වෙනි කොටසේ d log 3 පාදයට x එක ටිකක් දිග ගාණක් වෙනවා ඔයාට ධන log 3 පාදයට 10 සමානයි log 3 පාදයට 5 ධන log 3 පාදයට 6 ඍණ log 3 පාදයට 2 right මෙතනදී වාට බලමු මෙන්න මේ log 3 කියන කතන්දරේ වරහණෙන් එළියට අරගෙන පොදුයි කියලා අපිට පුළුවන් මෙතන ලියන්න x ගුණ කිරීම 10 10යි x කියලා. හරි ගුණ කිරීමක් නෙවෙන්නේ ලඝු ප්‍රකාශන එකතු කිරීමේදී ඒව සංඛ්‍යා ගුණ වෙනවා. මෙතනදී ඔයාලට පුළුවන් log 3 පාදයට කියන එක එළියට අරගෙන ලියන්න 5 එකතු කිරීම 6 නම් ඉතින් 5 ගුණ කිරීම 6නේ. ඍණ 2 නිසා බෙදීම 2 වෙනවා. right එතකොට මොකද වෙන්නේ මේ ලඝු තුනේ පාද ලඝු තුනේ පාදය අයින් වෙලා ගිහිල්ලා ඔයාලට 10x සමානයි මොකක්ද එන්නේ මේ 6ට 2 ඒවා 3යි නේ ළමයි නේද 6ට 2 ඒවා 3යි 5ට 3 15යි දැන් 10x සමානයි 15යි දෙපැත්තම බෙදනවා 10යි 10ට 10 අයින් වෙලා ගිහිල්ලා x සමානයි අපිට හම් වෙනවා කීයයි කියලාද අපි 1.5 තියන්න පුළුවන් නමුත් අපි මේක මිශ්‍ර භාගයක් විදිහට තියමු 5ේවා 3යි 10ට 5ේවා 2යි 3 බෙදීම 2යි අපි තියමු මේක 1යි 2න් 1 කියලා සාමාන්‍යයෙන් මේ වගේ ආකාරයේ ගණන් වලදී අපි දශම තියනවා බොහොම අඩුයි දශම තියන්න ඉතින් ඉස්සරහට ලොකු දර්ශක පාඩමක් ලග්ගණක පාඩමක් හම්බ වෙනවා යාට ඊළඟට d වලට පස්සේ අපි යනවා e කොටසට ඒක දිනවා lg 5 අඩු කිරීම lg x එකතු කිරීම lg 8 සමානයි lg 4ට ඉතින් තව කාරණාවක් වාට අලුත් කාරණාවක් කියන්න මෙතනදී මේ අපිට පුළුවන් ළමයි මේ lg 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 මේ පද සියල්ලංගේම තියෙනවා නම් අපිට lg කපලා දාන්න පුළුවන් මෙතනදී ඈ මොකද මම ඒක මේ වෙලාවේ කරන්න යන්නේ නැහැ අපිට lg හැම කපන්න පුළුවන් සියල්ලම කපන්න පුළුවන් හැම පදයකම තියෙනවා හරි එතකොට එහෙම නැතුව මම කියලා දෙන්නම් lg දැන් වරහණක් දාලා එනවා ඔන්නම lg 4 මේ ළමයි මේ හදන තව ක්‍රම තියෙනවා හොඳට මතක තියාගන්න මේ ඍණ lg x එක පැත්තකට අරන් ගිහලා අනිත් ඔක්කොම සංඛ්‍යා ටික එක පැත්තකට අරගෙන එහෙම හදන්න පුළුවන් මම මෙතනදී මෙහෙම විදිහටම හදනවා දැන් 5යි 8යි එකතු කිරීම නිසා වදන්න 5/4 අට අපිට ලියන්න පුළුවන් එහෙනම් එතන 40යි කියලා මම කෙටි පීවරකින් හදනවා ඒක උන්ටවා ලියන්න 5 ගුණ කිරීම 8 කියලා ඍණ x නිසා අපි ලියනවා බෙදීම x කියලා ඔහොමනේ අපිට ලැබෙන්නේ දැන් දෙපැත්තේම lg තියෙනවා lg lg අයින් වෙලා ගිහිල්ලා අපිට හම්බ වෙනවා 40 බෙදීම x 4 කියලා ඉතින් මෙතෙන්දී හරස් ගුණිතය කියන එක සම්බන්ධ වෙනවා උතනදී මේ ප්ලේසස් දෙක වාට මාරු කරන්න පුළුවන් මේ 4 සහ x හරි ඒතර වාට හම්බ වෙන්නේ 40 බෙදීම 4 x කියලානේ හරි ඇත්තටම x සමානයි එහෙනම් උත්තරේ 40 බෙදීම 4 කියන්නේ 10යි කියන එකට රයිට් ඉතින් මේ විදිහට හදන්න පුළුවන් ඔයා මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ දේවල් පිළිවෙලට මේ ගණන් ලියා ගන්න ඔයාගේ උත්තරෙත් චෙක් කරගන්න හරි ඒකම ඊළඟට f මේ කොටසේ අවසාන ගාන මම හිතන්නේ ඔව් අවසාන ගාන වෙනවා f වල කියන්නේ මොකද්ද log x වලට 12 අඩු කිරීම log 5 පාදයට 4 සමාන log 3 5 පාදයට 3 මේක මෙහෙම හදන්න නැතුව මම පොඩ්ඩක් අර මේ log x කතාව මෙන්න මේ කතාව මෙහෙ පැත්තේ තියාගෙන අනිත් පැත්ත අරන් යන්නම් මේ log 4 5 පාදයට 4 කියන එක හරි අලුත් විදිහක් වෙනවානේ මේක මෙහෙම හදන්නත් පුළුවන්
මෙතදනමයි මේ පොදු විකල් අරගෙන LOG එලියට අරගෙන හදන්න බෑ මේ පැත්තේ. මොකද LOG X කියන එක නා පහන වෙන්නේ ළමයි. අපිට පොදු විකල් එලියට ගන්න බෑ. අනිවාර්යෙන්ම එහෙනම් මේක හරන් යන්නම සිද්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ? LOG X පාදයට 12 සමානයි LOG 5 පාදයට 3 මෙතන තියෙනවා. එකතු කිරීම LOG 5 පාදයට 4. එතකොට LOG X පාදයට 12 සමානයි මේ පැත්ත එනවා LOG 5 පාදයට 3 වරක් 4. ඇයි 3යි එකතු කිරීම 4 කියන්නේ 3 වරක් 4නේ. ඔන්න ඔය විදිහට. දැන් මොකද වෙන්නේ? LOG X පාදයට 12 සමානයි මොකද්ද? LOG 5 පාදයටත් 12මයි ඉන්නේ. එහෙනම් මෙතනදී ඔයාලා ලියන්න සිද්ධ වෙනවා මොකද්ද? දර්ශක මෙතනදී මේ මේ සංඛ්‍යා සමාන නිසා මොකද වෙන්නේ? ඇත්තටම LOG X කියන්නේ LOG 5ම නම් ඔතනදී X සමානයි 5 වෙනවා. හරි LOG X කියන්නේ LOG 5ම නම් ඉතින් කෙලින්ම X සමානයි 5 වෙන ළමයි. එහෙම වෙන්නේ. එතකොට දැන් අද අපි සාකච්ඡා කරා මේකේ දර්ශක හලක් ගණක එක පාඩමේ, ඒ කියන්නේ අපි 11 අවසර පොතේ පළවෙනි පොතේ දෙවෙනි පාඩම දර්ශක හලක් ගණක එක අපි සාකච්ඡා කරා. මේ ඔයාලට මේ කොටසින් මම හිතන්නේ මොනවා හරි මම ආයෙ පහු පාරක් මම මතක් කරන්න ගැටලු තියෙනවා නම් මට කියන්න. හරි අපි අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න, ඒක ඔයා කරන ලොකු උදව්වක්. bell icon එක click කරන්න, ඉදිරියට දාන videos උත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි අපේ ඊළඟ video එකෙන් අරන් එනවා මොකක්ද? බලයක භාගීය දර්ශක හදිසියවත් දර්ශකයේ භාග සංඛ්‍යාවක් වුණොතින් මෙන්න මේ වගේ ආකාරයට දර්ශකයේ භාග සංඛ්‍යාවක් වුණොතින් ඒ සම්බන්ධ ගැටලුව අපි කොහොමද විසඳන්නේ? පොතේ තියෙන සිළුම අභ්‍යාස ටික කොහොමද වා ගොඩ දාගන්නේ? සෝරි කියලා මම ඔයාට කතා කරන්නයි යන්නේ. හරි එහෙනම් හොඳින් ඉන්න, අභ්‍යාස වල නිරත වෙන්න, විභාගේ බොහොම ළඟයි. එහෙනම් ඔක්කොටම ජය වේවා.